ඇතැම් මාධ්‍ය මෙ විවේචනය කරලා තියෙනවා වගේම මා ඉදිරිපච් කල අදහස වැරදිී කියන මතයක් පල කල්ල තියෙනවා ඒ අතිසෙම සාවධ්‍යයි මා මේ කියන කාරණාව අතිසයින්ම සත්‍යයක්ය කියන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමා ඊයේ ප්‍රකාශ කල් තිබුණා. එතුමාගේ ප්‍රකාශයට අනුව ිට න්ටිජන් ප රක්ෂණය සඳහා ෘුපියල් හයසීයක් අයකිරීම හොඳටම ඇති. ෘපියල් හයසීයක් අයකිරීමෙන් සියලු වියදම් පියවාගෙන ලාබලබන්න පුළුවනි කියන බව ජයරුවන් බණ්ඩාර වෛද්‍යවරයා රටට එහළි දරව් කලාා. එහමනං මාකයාපු කාරණාව එතනින් තහවුරුගෙනවා. එපමනක් නෙවෙයි. මේ ප්‍රවෘතිය අහපු ලෝකයේ අපේ හිතවත් අය තවදුරටත් අපට තොරතුළු සපේ මෙඟින්නා. ඉතාලී ඇතැම් සමාගම් තියෙනවා ඒ සමාගම්බොලින් ගන්න පුළුවනි රුපියල් පණහට කියලා අපේ හිතවතුන් දන්නලා තියෙනවා. රුපියල් පනහගට ටෙස්ටින් කට්ටලයක් ලබාගන්න පුළුවන් කියන බව ඔවුන් කියන වග කීමෙන්. එනිසා මා විවෘත ආරාධනාවක් කරනවා අනිත් ව්‍යාපාරිකයන්ට මේ චේෂත්‍රයට හා සම්බන්ධ කරුණා කල්ල එන්න අපි තොරතුරු දෙන්න. අපි තොරතුර ුණුදුන්නත් දන්නන අන්තරජාලයන්ගේ තොරතුර ලබා ගන්නා විදිිය අන්තරජාලය කියන්නේ සියට සියයක්ක් වැරදි තොරතුරුණ වෙයි ය තොරතුරු ලබාගන්න පුළුවනි. ඒ ලබාගෙන කරුණා කල්ලා හැක්කි උපරිමයෙන් රෝගීන්ට සානයේදයන්න. රෝගීන්ට සානයේ දෙන්න. මේ මර ඇඳේ කෙදිරිගාන රෝගීන් ගසා කන්න ඉඩ අරින්න එපා. ජනාධ පයතුමාට අපි ඒකයි කිව්වේ. මෙ පමණ කට්න වෙයි නොයෙක් ආකාරයෙන් රෝගීන් ආසාධිතයන් ගසාගෙන සූරාගෙන කන වැඩපිළිවෙලා සඳහා රජය අනුමැතියදීලා තියෙනවා කියන බවතමයි අපේ චෝදමාව. ඒක්කම මෙවන් වාතාවරණයකදී ඇයි රජයේ ආයතන අත්ක්‍රීය ඇයි රාජ්‍ය අවසද නීතිගත සස්ථාවෙන් මේ පරීක්ෂණ කට්ටල ගෙන්වන්නේ නැත්තේ රජයේ දුරුවලද පුද්ගලයන්ගේ කම්පැනිවලට වඩා රජේ දුරුවලද ා්‍යන්තරයේ ශ්‍රී ලංකා රජයේ පිළිගන්නි නැද්ද. ජාත්‍යන්තර මහ සමාගම් ශ්‍රී ලංකා රජයට ඔච්චන් කරනවද අවවා අපහාස කරනවද අපේරටේ ආණ්ඩුව ශ්‍රී ලංකා ආ්ඩුව ජාත්‍යන්තරය තුළ පිළිගනීමක් නැද්ද. ඒ නිසාද පෞද්ලික කොම්පැණිවලට ඉඩදීලා තියෙන්නේ තමන්ගේම පුරවැසියම් ගසා කන්න. අපිගූර් තාරදනක් කරනවා කරුණා කරලා විස්තරස්ොයන්න අප අපේ විස්තර දෙන්නම් අපට ලැවිච්ච විස්තර දෙන්නම් මේක ඒ කාන්ත සත්‍යයක් මිස තරහකින් වෛරේකින් කියන අදහසක් නෙවෙයි අපි හැම දෙනාගේම එකම බලාපොරොත්තුව ඒ කායන බලාපොරොත්තුව මේ අසරන රෝගීන් සහ ආසාධිතයෙන් බේරාගැනීම ඔවන්ට උදව් කිරීම. ඒක්කම අපට දැනගන්න විිච්ච තවච්කාරණාවක් කරුණා කල වගකියුත්තුමේ හොල බලන්න. අපි කියනාක තොරතුර. මේක තමයි ලබා දෙන්න තොරතුර. වැදගත්වරතුරක් තමයි විදේශ කාර්්‍යංශය ඒක විදේශවල කටයුතු කරන ශ්‍රමිකෝ. අපි රට විරුවෝ කියලා. ශ්‍රී ලංකාවට විදේශවිනිමේ ගෙනත් දෙන ශ්‍රමිකියෝ. මේ ශ්‍රමිකෝ ලංකාවට එනකොට ආවට පස්සේ එක එන්න තක් දීල තියෙනවා නොමිලේ. නොමිලේ එන්නට දීලා ඊට වසේ දැන් ඒ අයගේ ගෙවල්ලට ලියුන් එ වනවා තෘපියාල් දහ සේදාස් පන්සීයක් බඳන්න ඊට පස්සේ ඔබට දෙවෙනි එනත දෙන්නේ. මේක මේ විදියට නොගෙවුවොත් ඔබට නැවතත් ඔබ සේවය කළ රටට යන්න අවසර ලැබෙන්නේ නැත. අපේ පරණ ගමින් කතාවත් තියෙන එක්තරා පරිත්‍යාග සීලියෙක් සෙරෙප්පුත් දෙනව නොමිලේ එක නොමිල කවරුත් බොහොම සන්තෝසිෙන් අරගන්න අනිතෙකට ්‍රෘපියල් දාහයි. ත නොමි දුන්න බොහො හිත හොඳින් කියලා නමු වෙවැනිිය එක රුපියල් දහයි තියන සාමාන්‍යවිලටත් වඩා දහගුණයකින් වැඩි. එකක් නොමිලේ අනිත්්‍ය එක මුදලට මේක නේද කරන්නේ. අපේ රට විරුවන් රටට විදේශ විනිමය ලබා දෙන ශ්‍රමය කැප කරන අපේම සහෝදර පුර වැසියන්ගෙන් මෙන්න ගසා කන හැටි පළවෙෙනය එක නොමිලේ දෙවැනිට දහසය දහස් පන්සිියයක්. අයකරනවා කියන කාරණාව. අතිසෙන්ම්ම සංවේදීන වෙයිද.